අද තයිබොන් කියලා වල හැමෝම පිළිගන්නවා ටෙක් එක එකඩමී YouTube channel එකට. අද මම ඔයාලට අරන් ආවේ රුපියල් 28000කට අඩුවෙන් ලංකාවේ ගන්න පුළුවන් සුපිරිම Samsung phones 3. මේ phones වලට අනුග්‍රහය දක්වන්නේ Siriwardana Mobiles ආයතනය. හරි අපි වෙනද වගේම එහෙනම් වැඩි කතා නැතුව ඉක්මනට මේ budget phone 3ම unbox කරලා phone 3ම ගැන වෙන වෙනම කතා කරමු. අපි මුලින්ම ගණන් අඩු ෆෝන් එකකින්ද කතා කරන්න ගමු. මෙතනින් ගණන් අඩු ෆෝන් එක තමයි Samsung Galaxy M02 කියන ෆෝන් එක. Samsung Galaxy M02 කියන ෆෝන් එක 2021 පෙබ්‍රවාරි 2 තමයි ඇනවුස් කරේ. ඒ වගේම මෙයාලා එක රිලීස් කරේ 2021 පෙබ්‍රවාරි 9 වෙනිදා. මේ ෆෝන් එකේ බොඩි එක ගැන කතා කරොත් මේ ෆෝන් එකේ බර ග්‍රෑම් 206ක් විතර වෙනවා. මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එක හදලා තියෙන ග්ලාස් වලින්, ඒ වගේම බෑක් එක හදලා තියෙන ප්ලාස්ටික් වලින්, ඒ වගේම ඔයාලට ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයාලට කොහොමත් බජට් ෆෝන් එකකදී බලා ගන්න පුළුවන් වෙන්නේ ප්ලාස්ටික් බෑග් එකක් තියෙන ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තියෙන ෆෝන් එකක්. ඒ වගේම මේ ෆෝන් එක ඩුවල් සිම් සපෝට් කරනවා. ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් අඟල් 6.5ක ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ වගේම 181.9ක ස්ක්‍රීන් ටු බඩි රේෂියෝ එකක් තියෙනවා. ඊට අමතරව ඔයාලට 270ක පික්සල් ඩෙන්සිටි එකක් බලා ගන්නත් පුළුවන්. මේ ෆෝන් එකේ ඔපරේටින් සිස්ටම් එක විදිහට එන්නේ Android 10. ඒ වගේම මේකේ MediaTek chipset එකක් තමයි එන්නේ. ඒ වගේම ඔයාලට quad core CPU එකක් බලා ගන්න පුළුවන් වෙනවා. මේ ෆෝන් එකේ internal 32GB storage එකක් එක්කලා තමයි එන්නේ. ඔයාලට memory card එකක් insert කරලා storage එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එක RAM වර්ග දෙකකින් එනවා. එකක් 2GB RAM එකක් එක්කලා එනවා, අනික 3GB RAM එකක් එක්කලා එනවා. ඔයාලට 2GB RAM එකක් එක්කලා එන ෆෝන් එක රුපියල් 18000ක් වගේ මුදලකට ලබා ගන්න පුළුවන්. 3GB RAM එකක් එක්කලා එන ෆෝන් එක ඔයාලට රුපියල් 20700කට වගේ මුදලකට මිලදී ගන්න පුළුවන්. ඊළඟට මේ ෆෝනේ කැමරා එක ගැන කතා කරොත් ඔයාලට ඩුවල් කැමරා සෙටප් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒකෙදි ඔයාලට 13MP කැම් එකකුයි 2MP කැම් එකකුයි බලා ගන්න හැකි. මේ ෆෝන් එකෙදි ඔයාලට ස්ලෝ මෝෂන් පහසුකම නම් හම්බෙන්නේ නැහැ. ඒ වුණාට ඔයාලට වීඩියෝ 1080p රෙකෝඩ් කරන්න පුළුවන්. ඊට අමතරව මේ ෆෝන් එකේ සෙල්ෆි කැමරා එක ගැන කතා කරොත් ඔයාලට මෙගාපික්සල් 5ක සෙල්ෆි කැමරා එකක් තමයි හම්බෙන්නේ. මේ ෆෝන් එක බජට් ෆෝන් එකක් නිසා ඔයාලට 3.5 mm ජැක් පෝට් එකක් හම්බෙනවා. ඒ වුණාට මේ ෆෝන් එකට NFC පහසුකම නම් හම්බෙන්නේ නැහැ. මේ ෆෝන් එකට සෙන්සර්ස් විදියට හම්බෙන්නේ ඇක්සලෝමීටර් එකයි ප්‍රොක්සිමිටි කියන එකයි විතරයි. මේ ෆෝන් එක ගැන විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි මේ ෆෝන් එකට ෆින්ගර්ප්‍රින්ට් සෙන්සර් එකක් නම් හම්බෙන්නේ නැහැ. මේ ෆෝන් එකේ බැටරිය ගැන කතා කරොත් ඔයාලට මිලියම්පියර් හව 5000ක බැටරිය එකක් හම්බෙනවා. ඒ වගේම මේ ෆෝන් එක බ්ලැක්, ග්‍රේ, බ්ලූ, රෙඩ් කියන කලර්ස් හතරකින් බලා ගත්ත හැකි. හරි අපි එහෙනම් ඊළඟට Samsung Galaxy M01S කියන ෆෝන් එක ගැන කතා කරමු. මේ ෆෝන් එක ඔයාලට රුපියල් 25000කට මිලදී ගන්න පුළුවන්. Samsung Galaxy M01S කියන ෆෝන් එක ඇනවුස් කරලා රිලීස් කරේ 2021 ජූලි 16 වෙනිදා. මේ ෆෝන් එකේ බොඩි එක ගැන කතා කරොත් මේ ෆෝන් එක ග්‍රෑම් 168ක් බරයි. ඒ වගේම මේ ෆෝන් එකේ ෆ්‍රන්ට් එක හදලා තියෙන ග්ලාස් වලින්, ඒ වගේම බැක් එක ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. ඒ වගේම ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තියෙනවා. මේ ෆෝන් එකත් ඩුවල් සිම් සපෝට් කරනවා. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ ගැන කතා කරොත් අඟල් 6.2 ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඩිස්ප්ලේ එකේ ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එක තියෙනවා 180.7. ඒ වගේම 271ක පික්සල් ඩෙන්සිටි එකක් තියෙනවා. මේ ෆෝන් එකත් Android 10 කියන version එකෙන් තමයි එන්නේ. ඒ වගේම chipset එක MediaTek chipset එකමයි මේකටත් එන්නේ.
එවුනට මේ ෆෝන් එකේදී ඔයාලට ඔක්ටකෝ CPU එකක් බලාගත්ත හැකි. මේ ෆෝන් එක එක version එකකින් විතරයි එන්නේ 3GB RAM එකක් එක්කලා 32GB storage එකක් එක්කලා තමයි ෆෝන් එක එන්නේ. ඔයාලට මේ ෆෝන් එකට chip දාලා ඔයාලගේ storage එක වැඩි කරගන්න පුළුවන්. මේ ෆෝන් එකේ main camera එක ගැන කතා කරත් ඔයාලට dual camera setup එකක් තමයි බලාගන්න පුළුවන්. මේක එක කැමරා එකක් MP 13ක් බලාගත්ත හැකි. අනික කැමරා එක megapixel 2ක් තමයි බලාගන්න පුළුවන් වෙන්නේ. මේ ෆෝන් එකෙත් ඔයාලට slow motion පහසුකම් වල බලාගන්න පුළුවන් වෙන්නේ. ඒත් ඔයාලට 1080p video record කරන්න පුළුවන්. මේ ෆෝන් එකේ selfie cam එක ගැන කතා කරොත් ඔයාලට 8MP කැමරාවක් බලාගත්ත හැකි. ඒ වගේම මේ ෆෝන් එකෙත් ඔයාලට 3.5 mm jack port එක හම්බෙනවා. M02 ෆෝන් එකේ වගේම ඔයාලට මේ ෆෝන් එකෙත් NFC පහසුකම් නම් බලා ගන්න හම්බෙන්නේ. ඒ වුණාට මේ ෆෝන් එකේදී ඔයාලට fingerprint sensor එකක් හම්බෙනවා. පිටිපස්සේ තමයි fingerprint sensor එක high කරලා තියෙන්නේ. ඒ වගේම ඊට අමතරව accelerometer එකක් proximity sensor එකක් හම්බෙනවා. ඒත් ෆෝන් එකේ බැටරිය ඔයාලට milliampere 4000ක බැටරියක් තමයි හම්බෙන්නේ. ඔයාලට M02 එකේදී හම්බුණා milliampere 5000ක බැටරියක්. ඒ වුණාට M01S එකේදී හම්බෙන්නේ milliampere 4000ක බැටරියක්. මේ ෆෝන් එක වලට ලයිට් බ්ලූ කියන කලර් එකිනුයි ග්‍රේ කියන කලර් එකිනුයි බයි කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු මේ සීරීස් එකේ තියෙන ගණන් වැඩිම ෆෝන් එක Samsung M02S කියන ෆෝන් එක. මේක වලට රුපියල් 27000කට මිලදී ගන්න පුළුවන්. Samsung M02S කියන ෆෝන් එක ඇනවුස් කරේ 2021 ජනවාරි 7, ඒවා රිලීස් කරේ 2021 ජනවාරි 19 වෙනිදා. මේ ෆෝන් එකේ බොඩි එක ගැන කතා කරොත් ඔයාලට RAM 196ක බරකින් යුක්තයි මේ ෆෝන් එක. ඒ වගේම මේ ෆෝන් එකත් අනිත් ෆෝන් දෙක වගේම ෆ්‍රන්ට් එක ග්ලාස් වලින් හදලා තියෙන්නේ, බෑක් එක ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ. ඒ වගේම ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ ෆෝන් එකත් ඩුවල් සිම් සපෝට් කරනවා. ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගැන කතා කරොත් ඔයාලට අඟල් 6.5ක ඩිස්ප්ලේ එකක් බලාගත්ත හැකි. ස්ක්‍රීන් ටු බඩි රේෂියෝ එක තියෙනවා 181.8. මේකේ පික්සල් ඩෙන්සිටි එක අනිත් දෙකටම වඩා වැඩි, 270ක පික්සල් ඩෙන්සිටි එකක් තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකෙත් ඔපරේටින් සිස්ටම් එක විදියට එන්නේ Android 10 කියන version එක. ඒ වුණාට මේ ෆෝන් එකේ chipset එක විදියට Qualcomm Snapdragon 450 කියන chipset එකක් හම්බෙනවා. ඒ වගේම CPU එක octa-core CPU එකක්. මේ ෆෝන් එක version දෙකකින් බලාගත්ත හැකි. 3GB RAM එකක් එක්කලා 32GB storage එකක් තියෙන version එකක් තියෙනවා. ඒ වගේම 4GB RAM එකක් එක්කලා 64GB storage එකක් තියෙන version එකක් තියෙනවා. මම ඔයාලට price එක කිව්වේ රුපියල් 27000 4GB RAM එකක් එක්කලා 64GB storage එකක් තියෙන ෆෝන් එක. මේ ෆෝන් වලටත් ඔයාලට පුළුවන් chip එකක් ගහලා ඔයාලගේ storage එක වැඩි කරගන්න. ඔයාලට කලින් ෆෝන්ස් දෙකේම බලාගන්න පුළුවන් උනේ dual camera setup එකක්. ඒ වුණාට මේ ෆෝන් එකේදී ඔයාලට triple camera setup එකක් බලාගත්ත හැකි. ඒ කියන්නේ කැමරා තුනකින් සමන්විතයි. පළවෙනි කැම් එක megapixel 13ක වයිඩ් කැම් එකක්. ඊට පස්සේ ඔයාලට බලාගත්ත හැකි megapixel 2ක මැක්‍රෝ කැම් එකක්. ඊට පස්සේ ඔයාලට බලාගත්ත හැකි megapixel 2ක depth කැම් එකක්. ඒ වුණාට මේ ෆෝන් එකෙත් ඔයාලට slow motion video recording නැහැ. ඒත් ඔයාලට 1080p දක්වා වීඩියෝ රෙකෝඩ් කරන්න පුළුවන්. මේ ෆෝන් එකේ සෙල්ෆි කැම් එක විදියට ඔයාලට මෙගාපික්සල් 5ක සෙල්ෆි කැම් එකක් හම්බෙනවා. ඒ වගේම ඔයාලට 3.5 mm ජැක් පෝට් එකකුත් හම්බෙනවා. අනිත් ෆෝන්ස් දෙකේ වගේම මේ ෆෝන් එකෙත් NFC පහසුකම් නම් හම්බෙන්නේ නැහැ. ඒ වුණාට විශේෂයෙන්ම කියන්න ඕන දෙයක් තමයි අනිත් ෆෝන්ස් දෙකට සාපේක්ෂව මිල අධික වුණාට ඔයාලට fingerprint sensor එකක් බලාගන්න හම්බෙන්නේ. accelerometer sensor එකයි proximity sensor එකයි විතරයි හම්බෙන්නේ. මේ ෆෝන් එකේ බැටරියක විදියට ඔයාලට milliampere 5000ක බැටරිය එකක් හම්බෙනවා. ඒ වගේම fast charging support කරනවා මේ ෆෝන් එක. මේ ෆෝන් එක colors තුනකින් බලාගත්ත හැකි. black, blue, red කියන colors තුනෙන් බලාගත්ත හැකි. ඊළඟට ඔයාලා ෆෝන් එකක් අරගෙන පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන විදිහ අනුකූල කොහොමද මෙතනින් ෆෝන් එකක් තෝරගන්නේ කියලා මම පොඩ්ඩක් කියලා දෙන්නම්. ඔයාලට මේ ෆෝන්ස් තුනේ විශේෂ දේවල් විදියට බලාගන්න පුළුවන් උනේ ඔයාලට Samsung M02 එකේයි M02S කියන එකේයි fingerprint sensor එකක් බලාගන්න පුළුවන් උනේ නැහැ. ඒ වුණාට Samsung Galaxy M01S කියන ෆෝන් එකේ fingerprint sensor එකක් බලාගන්න පුළුවන් උනා. ඔයාලා ෆෝන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ පහසුව අතින් වැඩි දියුණු බව නම් ඔයාලට M01S එකෙන් fingerprint sensor එකක් හරහා ඔයාලා security එක වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම ඉක්මනට ෆෝන් එක unlock කරගන්න පුළුවන්. ෆෝන් තුනේ display ගැන බැලුවොත් අපිට අඟල් 6.5ක ඩිස්ප්ලේ බලාගන්න පුළුවන් උනේ Samsung M02 කියන ෆෝන් එකේ, M02S කියන ෆෝන් එකේ, M01S කියන ෆෝන් එකේ අඟල් 6.2ක ඩිස්ප්ලේ තමයි බලාගන්න පුළුවන් උනේ. ෆෝන්ස් තුනම Android 10 කියන version එකෙන් තමයි ආවේ. ඊළඟට ඔයා ෆෝන් එකේ බැටරිය ගැන සැලකිලිමත් වෙනවා නම් 5000 mAh බැටරිස් ආවේ.
M02 කියන ෆෝන් එකේ M02S කියන ෆෝන් එකේ විතරයි M01S කියන ෆෝන් එකේ වලට ආවේ මිලියම්පියර් අවර් 4000ක බැටරිය. ඊළඟට ඔයාලා ෆෝන් එකේ ගේම් ගහන්නෙම් බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට M02S කියන ෆෝන් එකයි M01S කියන ෆෝන් එකෙනුයි යම් කිසි මට්ටමක ගේමින් එක්ස්පීරියන්ස් එකක් බලා ගන්න පුළුවන් වෙයි. ඊළඟට ඔයාලා ෆෝන් එකේ කැම් එක ගැන සැලකිලිමත් වෙනවා නම් ඔයාලට M02S එකේ විතරයි ට්‍රිපල් කැමරා සෙටප් එකක් බලා ගන්න පුළුවන් උනේ. සමස්තයක් විදිහට ගත්තාම ෆෝන්ස් තුනේ ප්‍රයිසස් අනුකූලව ෆෝන්ස් තුනේ පාසුකම් එක එක විදිහට වෙනස්සලා ගිහිල්ලා තියෙනවා. පොඩි අඩුපාඩුවකට කියලා තිබ්බේ M02S එකේ finger print එකක් නැති එක තමයි. M02S එකේ ප්‍රයිස් එකට අනුකූලව finger print sensor එකක් ආවනම් හොඳයි කියලා හිතනවා. ඒ වුණාට finger print sensor එකක් නැහැ. ඔයාලට මේ ෆෝන්ස් තුනේ finger print sensor එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ M01S එකේ විතරයි. ඕවරෝල් ගත්තාම සාමාන්‍ය ෆෝන් භාවිතය සඳහා ඔයාලට M01S එක හොඳයි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ඔයාලගේ ඊට අමතරව ඔයාලා කැමති පහසුකම් තියෙන ෆෝන් එකක්, ඒ වගේම ඔයාලගේ බජට් එකට සරලන ෆෝන් එකක් මෙතන තෝරගන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේ මේ වගේ වීඩියෝස් දිගටම බලන්න කැමති නම් අපිව subscribe කරන්න. නැවත වීඩියෝකින් හමුවෙමු. සුබ දවසක්.